මම පරාය නාවික අමාත්‍යවරයා හැටියට අපිට තමයි ලොකු මාර්ගු දෙන්නේ. ඒ හේතුව අපි දෙපැත්තකින් බේරෙන්න ඕන. එකක් තමයි අපිට මාසයකට නවතු 200ක් පමණ අපේ කොළඹ වරායට ඇතුල් වෙන. මේ එන නවතු 200 වෙන්නේ විදේශික පිටු රට වලින්. ඒතර මේ රටවල් වල උඹක් එන රටවල් වල කොවිඩ් විශාල වශයෙන් ඉන්දියාව ආසියාව රටවල්. ඒතර අපි එන නැව්වලට අපේ කප්තාන්වරයෙක් ඇතුල් වෙනවා. ඒක තමයි සම්ප්‍රදාය. ඒතර අපි එක පැත්තකින් අර එන අයත් එක්ක සම්බන්ධ වෙනකොට ඒ පැත්තෙන් අපි කොවිඩ් වලින් බේරෙනවා. අනිත් පැත්තෙන් රට ඇතුලේ තියෙන කොවිඩ් වලින් අපි බේරෙනවා. විශාල සේවක සංඛ්‍යාවක් ඉන්න තැනක්. අපි අර්බුදයට මූණ දුන්නා. නමුත් අද වෙනකොට අපි ඒක ක්‍රමක්‍රමයෙන් අපේ සේවකයන් නිලධාරීන් දැනුවත් කරමින් ඔවුන්ට අවශ්‍ය කරන උපදේශ ලබා දෙමින් ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙමින් අද අපි කොළඹ වරාය වරාය අධිකාරිය තුල අපි වරායේ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යනවා. ඒ 24 අපිට නවත්තන්න බෑ. අපි කොවිඩ් වලට කිසිම දවසක වරායක දවසක් ගන්න නැවැත්තුවේ නැහැ. අපි ඒ අර්බුදය ගැන කල්පනා කරගෙන අපි මේකට අවශ්‍ය කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරා. ඒ හේතුව අපේ අපනයනයන් ජාත්‍යන්තරයට යන්න ඕන. ඒ වගේම අපනයන් නිෂ්පාදනය කරන කර්මාන්තයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික ගේන්න ආනයනය කරන ද්‍රව්‍ය ටික අපි ගෙනල්ලා බාර දෙන්න ඕන. නැත්නම් පූර්ණ ටික දෙන්න ඕන. ඒ වගේම අපි සියලුම දේවල් ටික හරියාකාරව ඉදිරියටගෙන ගිහින්. ඒ නිසා අපි මේ වගකීම අපි හරියට ඉදිරියට. අපිට පේනවා සමහර ලාට විපක්ෂය බලනවා කොවිඩ් වලින් හරි පුළුවන් කමක් තියෙනවා ගොඩ යන්න කියලා. අවුරුදු 5ක් කිසිම ප්‍රශ්නයක් නැති රටක් අපි බාර දුන්නේ 2005 ජනවාරි මාසේ 8 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විපක්ෂයට රජයක් බවට එදා බාරගත්තේ යුද්ධය අවසන් කරපු සංවර්ධනය වුණු රටක්. අර අවුරුදු 5ක් තුල අනුමුදයක් නැති රටක අනුමුද නිර්මාණය කරලා රට ආර්ථික වශයෙන් වටලා රාජ්‍ය ආරක්ෂාවකින් වටලා රටක් තමයි බාර දුන්නේ. එබැවින් නැවතත් 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා බාරගත්තු රට හරි විදියට හොන්නකලා 2015 වෙනකන් වෙනාම නැවත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා 2019 බාරගත්තු රට නැවත මේ රට වැඩබිමක් බවට පරිවර්තනය කරමින් කොවිඩ් අනුමුදෙන් නැගිටින්මින් අපි අපේ ගමන යන්න breaking.lk